හෙලෝ එවරිවන්, ගුඩ් මානින් ඔගොල හැමටම. මං හිතන ඔගොලො හැමෝ මොහොදින් ඉන්න ඇති කියලා. අද මං හිතුව ඔගොල්ලො කැනඩාවට එන්න හිතන් ඉන්නවා, නැත්තම් වෙන රටකට යන්න හිතන් ඉන්නවනම් ඔගොලන්ට වැදගත් වෙන මාතෘකාවක් කතා කරන්න. මම හිතනවා ඔගොල්ලෝ ඇතමෙක් දන්නව ඇති රෙසියුමි සහ CV අතර වෙනසක් තියෙනමයි කියලා. නැත්නම් සමහර විට ඔගොල්ලෝ දන්න ඇත් වැඩි මේ දෙක අතර වෙනසක් නැහැයි කියලා. ඒ විදිහට තමයි ඔගොල්ලෝ මේ පිළිබඳ දන්නව ඇත්තේ. ඉතින් මම අද ඉන්ඩීඩ් එක තමයි ඔගොල්ලන්ට රිෆර් කරන්නේ මේක පිළිබඳ කතා කරන්න. මොකද මේගොල්ලෝ ඉතාමත් පැහැදිලිව මේක ඔගොල්ලන්ට විස්තර කරලා දෙන හින්දා. මුලින්ම මේ දෙක අතර කැනඩාවට අනුව නම් මේ දෙක අතර වෙනසක් තියෙනවා. අපි ඒ වෙනස කොහොමද කියලා බලමු. සාමාන්‍යයෙන් අපි දැන් බලමු differences between a resume and a CV. ප්‍රධානම වෙනස තමයි length එක. සාමාන්‍යයෙන් ගත්තම අපි සාමාන්‍යයෙන් resume එකකට include වෙන්නේ ඔයගොල්ලන්ගේ skills, ඊළඟට qualifications, ඔයගොල්ලෝ කරපු jobs ටික, ඒ කියන්නේ specific role එකක් target කරලා මේක පිටුවකට හරි දෙකකට හරි සීමා වෙනවා. ඊළඟට CV එකකට සාමාන්‍යයෙන් length එකේ limit එකක් නැහැ. ඒක පිටු 4ක් ඉඳන් පිටු 18ක් 20ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් එතනදී ඔයා කරපු CV එකක ඔයා යුනිවර්සිටි එකකට ඇප්ලයි කරනවා නම්, නැත්නම් ස්කෝලර්ෂිප් එකකට ඔයා ඇප්ලයි කරනවා නම්, ඔයා නැත්නම් ඇකඩමික් පොසිෂන් එකකට ඇප්ලයි කරනවා නම්, ලෙක්චරර් කෙනෙක් නැත්නම් රිසර්ච් කෙනෙක්, ඔයාට අවශ්‍ය වෙන්නේ CV එකක්. එතනදී ඔයා කරපු කෝස් වර්ක් එක, ඔයාගේ රිසර්ච්, ඔයාගේ පබ්ලිකේෂන්ස්, ඔයාගේ ප්‍රසන්ටේෂන්ස්, මේ හැම එකක්ම ඉන්ක්ලූඩ් කරනවා. ඊළඟට ඔයාගේ එක්ස්පීරියන්ස් එක සහ කැරියර් ටයිප් එක අනුව ඔයා පාවිච්චි කරන්න ඕනි රෙසියුමි එකක්ද නැත්නම් CV එකක්ද කියන එක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. ඊළඟට ගොඩක් වෙලාවට කියන්නේ අපි රෙසියුමි එක පාවිච්චි කරන්නේ ඉන්ඩස්ට්‍රි ප්‍රොසිෂන්ස් වලට ඇප්ලයි කරද්දී, හැබැයි CV එක පාවිච්චි කරන්නේ ඇකඩමියා වල. ඒ කියන්නේ ඔයා හරි පොසිෂන්, ඒ කියන්නේ ඇකඩමික් රෝල්ස් වලට, නැත්නම් ග්‍රාන්ට්ස් වලට, නැත්නම් ෆෙලෝෂිප්ස් වලට ඇප්ලයි කරද්දී, නැත්නම් ටීචින් පොසිෂන්ස් වලට ඇප්ලයි කරද්දී. ඊළඟට මේක ජෝග්‍රෆිකල් ලොකේෂන් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ රෙසියුමි සහ CV එක ප්‍රධාන විදියට දෙකක් විදියට තමයි ගණන් ගන්නෙ. හැබැයි ලෝකේ අනෙත් රටවල් වල, දැන් උදාහරණයක් විදියට ගත්තොත් UK, ඊළඟට නිව්සීලන්ඩ්, ඒ වගේම යුරෝපයේ අනෙක් කොටස් අනෙක් රටවල් සාමාන්‍යයෙන් CV කියන වචනේ පාවිච්චි කරනවා රෙසියුමි සහ CV කියන දෙකම වෙනුවෙන් පාවිච්චි කරනවා. CV කියන වචනේ ඒගොල්ලෝ රෙසියුමි කියන එක පාවිච්චි කරන්නේ නැතිම තරම්. හැබැයි සවුත් ආෆ්‍රිකාවේ, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ, ඒ වගේම කැනඩාවේ ගත්තම සාමාන්‍යයෙන් CV සහ රෙසියුමි කියන එක කැනඩාවේ නෙමෙයි, සවුත් ආෆ්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවල මේක අපි කියනවා CV සහ රෙසියුමි කියන එක මාරුවෙන් මාරුවට පාවිච්චි කරනවා. හැබැයි කැනඩාවේ ගත්තම CV සහ රෙසියුමි කියන එක කොටස් දෙකක් විදියට, වර්ග දෙකක් විදියට තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු ඔයගොල්ලෝ කැනඩාවට එන්න හිතන් ඉන්නවනම්, කැනඩාවට ආවයින් පස්සේ ඔයගොල්ලෝ ජොබ් එකක් හොයාගන්න ඉන්නවනම්, ඔයාලගේ ඇප්ලයි කරන පොසිෂන් එක අනුව ඔයාලට රෙසියුමි එකක් දෝන වෙන්නේ, CV එකක් දෝන වෙන්නේ. එහෙනම් අපි මොකද්ද රෙසියුමි කියන එකෙන් පටන් ගමු. සාමාන්‍යයෙන් අපි මේකට කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට්, නැත්තම් මේකට කියන්නේ සමරි එකක් කියලා රෙසියුමි එක. ඒ කියන්නේ බලපු ගමන් වාගේ රෙක්‍රූටර්ට වාගේ දේවල් ටක් ගාලා ග්ලාන්ස් කරගන්න පුළුවන් වෙනුනේ. ඒ කියන්නේ මෙයාගේ තියෙන ස්කිල්ස් මොනවද, මෙයා කලින් කරලා තියෙන ජොබ්ස් මොනවද, මෙයාට තියෙන රෙලෙවන්ට් සර්ටිෆිකේට්ස් මොනවද මේ ජොබ් එකට කියන එක බැලු බැලමට ටක් ගාලා ග්ලාන්ස් කරගෙන ඒගොන්ට හරි මෙයා මේකට ජොබ් එකට මැච් වෙනවා කියන ඩිසිෂන් එකට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අපි බලමු දැන් what to include on a resume. සාමාන්‍යයෙන් අපි දැන් බලමු රෙසියුමි ටෙම්ප්ලේට් එකක්. මෙතනදී ඔයාලට පේනවා ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක, ඔයාගේ ලොකේෂන් එක, විශේෂයෙන්ම ඔකල රටක නම් ඉන්නේ ඇවිල්ලා, ඔයාගේ සිටි එක, ඒව කෙලෝනා, ස්ටේට් එක බ්‍රිටිෂ් කොලොම්බියා, සිප් කෝඩ් එක දාන්න, ඔකලංගේ ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එකක් තියෙනවා, නැත්නම් ඔයාලට ඔන්ලයින් පෝට්ෆෝලියෝ එකක් තියෙනවා නම් ඒක දාන්න. ඔයාගේ ප්‍රොෆෙෂනල් සමරි එක වාක්‍යකින් දෙකකින් ඔයාට කියන්න පුළුවන්. ඊළඟට ඔයාගේ අපි කෙලින්ම වර්ක් එක්ස්පීරියන්ස් වලට එමු. ඔයා දැන් කරන කරන් ජොබ් එක, ඒ වගේම කලින් කරපු ජොබ්ස් ටික මේ විදිහට ටයිටල් එක, කම්පැනි නේම් එක, ලොකේෂන් එක,
විදියට කෙටියෙන් ඔගොලන්ට මේක දක්වන්න පුළුවන්. ඊළඟට වගේ ස්කල්ස් අයිතන්න අර ලීඩශිප් ස්කල්ස් තියෙනවනම් කමිනිකේෂන් ටීම් වර්ක් ඕන එකක් ස්කල්ස් වලදි රෙල්වන් ස්කල්ස් යටතේ දාන්න පුළුවන්. ඊළඟට ඔයාගේ එඩියුකේෂන් එක ඩිග්‍රී ටයිප් එක ඩිග්‍රිය වර්ගය ස්පෙෂලයිසේෂන් කරේ මොනවද මාර්කෙටින්ද නැත ඉන්ටර්නේශන් රිලේෂන්ස්ද ඒ විදිර දාන්න පුළුවන් ආයතනය නම යුනිසිට් කලම්බෝද යුනිසිට් කැලනියද ඒ විදිර දාන්න පුළුවන් මොන වර්ෂයදවා මේක කම්පලීට් කරේ. වාගේ තියෙන සර්ටිෆිකේට්ස් දැන්වා කැනඩාවට නම් ඇවිල්ලා ඉන්නේ වා රෙසියුම් එකක් දානවනම් ජොබ් එකකට වාට පුළුවන් වාගේ ෆුඩ් සර්ව සර්ටිෆිකේට් එක තියෙනවනම් ඊළඟට ෆුඩ් සේෆ්ටි සර්ටිෆිකේට් එක තියෙයි නම් නැත්තම් සර්වින් රයිට් සර්ටිෆිකේට් එක තියෙනවනම් ඒ ටික වාගේ අදාළ සර්ටිෆිකේෂන්ස් ඇන් ලයිසන්ස් දාන්න පුළුවන්. ඊළඟට වා මොන හරි වොලන්ටියර් වර්ක් කරලා තියෙනවා මේක ඔප්ෂනල් මේක දාන එක අනිවාර්ය නෑ. Awards, recognitions, volunteer work මොන හරි තියෙනවනම් මේක මැන්ඩටරි නෑ අනිවාර්ය නෑ වාට ඒවත් සඳහන් කරන්න පුළුවන්. මේ විදිහට වාට පේනවා ඇති පිටුවයි මේ තියෙන්නේ. පිටුවකක දෙකක එකක් තමයි සාමාන්‍ය රෙසියුම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක සමරි එකක්. ඊළඟට දැන් අපි ආයෙ බලමු මොකද්ද CV එකක් කියන්නේ කියලා. සාමාන්‍ය CV එකක් ගත්තම මේ course of life කියලා කියන්නේ සාමාන්‍ය වා කරපු හැම දෙම දාන තැනක් තමයි CV එක කියලා කියන්නේ. දැන් වාට CV format එකක් පේනවා. අර වගේම name, contact information, වාගේ summary එක, වාගේ professional history එක, වා lecturer කෙනෙක් නම් වා දාලා තියෙන lecturer positions ටික දාන්න පුළුවන්. වාගේ education එක, වාගේ bachelor එක, වාගේ master එක, වාගේ PhD එක දාන්න පුළුවන්. වාගේ තියෙන skills මොනවද? වාගේ awards and achievements මොනවද? ඊළඟට වාගේ තියෙන publications මොනවද කියන එක දාන්න පුළුවන්. ඊළඟට ගොඩාක් වෙලාවට අපි CV එකේ හැම දෙම වගේ include කරනවා. අපි දැන් යමු බලන්න academiaවල ඉන්න කෙනෙක්ගේ CV එකක්. ඔයාලා හැමෝම දාන්න ඇති. මේයින ජෝසප් නයිප් ඔයාලා පොලිටිකල් සයන්ස් අර ඉන්ටර්නේශනල් රිලේෂන්ස් කරනවා නම් ජෝසප් ඉස් නයිව හොඳට දන්නවා. එතකොට බලන්න මෙයාගේ CV එක පිටු 18ක්. එතකොට එයාගේ එඩියුකේෂන් එක සඳහන් කරලා තියෙනවා, ප්‍රයිසස් ඇන් ඔනර්ස් ටික තියෙනවා එයාට හම්බුණු, ඊළඟට එයාගේ ප්‍රොෆෙෂනල් පොසිෂන්ස් ටික තියෙනවා දාලා, ඊළඟට එයාගේ ප්‍රොෆෙෂනල් මෙම්බර්ෂිප්ස් ඇන් ඇෆිලියේෂන්ස් තියෙනවා, එයා කොහෙද සර්බ් කරේ කියන එක, ඊළඟට එයාගේ පබ්ලිකේෂන්ස් තියෙනවා, එයා කෝත කරපු බුක්ස් තියෙනවා, ඊළඟට එඩිට් කරපු බුක්ස් ටික දාලා තියෙනවා, ඊළඟට එයාගේ ජර්නල්ස් ආටිකල් චැප්ටර්ස් දාලා තියෙනවා. ඊළඟට ඊට අමතරව අපි බලමු මේ තියෙන ඔක්කොම කරපු පබ්ලිකේෂන්ස් දාලා පිටු 18ක් මෙයාගේ CV එක. ඉතින් ඔය ඇකඩමියා වලට යන්න ඉන්නවනම් නැත්නම් රිසර්ච් පැත්තට ටීචින් පැත්තට යන්න ඉන්නවනම් වාට මේ වගේ CV එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මේක අන්තිමට අප්ඩේට් කරලා තියෙන 2017. ඕකේ, ඊළඟට අපි බලමු වාට රෙසියුම් සාම්පල් එකක් පෙන්නලා. මම මේකත් මේ ඉන්ඩීඩ් එකෙන්මයි ගත්තේ. අපි බලමු වේට කෙනෙක් විදිහට කොහරි ඇප්ලයි කරනවා නම් මේ තියෙන්නේ සාම්පල් සර්වර් රෙසියුම් එකක්. වගේ නම, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, වගේ ලොකේෂන් එක දාන්න පුළුවන්, කැරියර් සමරි එක, ඊළඟට වර්ක් එක්ස්පීරියන්ස් එක, එඩියුකේෂන් එක, වගේ සර්ටිෆිකේෂන්, කී ස්කිල්ස්, මේ වගේ හරිම කෙටියෙන් තමයි රෙසියුම් එක මේ කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඉන්ඩීඩ් එක යූස් කරන්න ඔකුල්ලන්ගේ දේවල් වලට රෙසියුමි සහ CV හදන හැටි ගැන අයිඩිය එකක් ගන්න. ඉතින් මං කියන ඔයාලට මේ ඉන්ඩීඩ් එක රිෆර් කරන්න, ඇකඩමියා වලට යන්න ඉන්නවනම් මේ වගේ ස්කොලර් කෙනෙක්ගේ CV එකක් රිෆර් කරන්න, ජෝසප් නයි වගේ, නැත්තම් එක එක ඕනම යුනිවර්සිටි එකක ලෙක්චරර් කෙනෙක්ගේ CV එකක් රිෆර් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පොඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාට ඕනේ CV එකක්ද නැත්තම් වාට ඕනි රෙසියුමි එකක්ද කියලා. සාමාන්‍යයෙන් වා ස්ටඩි පර්මිට් එකට එනවා නම් වාට ඒ ලෙවල් එකේදී අවශ්‍ය වෙන්නේ CV එකක්. නැත්නම් වා ජොබ් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට කැනඩාවට එනවා නම් වාට ඕන වෙන්නේ රෙසියුමි එකක්. හරි, එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. මම හිතනවා ඔයගොල්ලන්ට මේ දෙකේ වෙනස ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. මේක රටවල් රටවල් අනුව වෙනස් වෙනවා. කැනඩාවට අවශ්‍ය වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඇකඩමික් පැත්තට යනවා නම් නැත්නම් ස්කෝලර්ෂිප්ස් හරි නැත්නම් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකකට එනවා නම් මොන වගේ එකක්ද අවශ්‍ය වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ තව වටිනා වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්.
Thank you so much for watching my video. Have a great day for you. Take care. Bye.